අයිබෝවන් හරිදි හරියට ගෙනෙන සියති ටීවී උදැස්සන පුවත් විකාශයයිමි මම රුවනිකා කුමාරදාස මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත රටේ ජනතාවගේ තෙට දවස සුභවාදී කිරීම සඳහා වන ගමනේදී නින්දා අපහාස තමාට ගැටලුවක් නොවන බව ජනපති පවසයි බෞද්ධ උරුමයන් ආරක්ෂා කරමින් ඒවා සංවර්ධනය කිරීමට කැපවන බව අගමැති කියයි හැට දෙලක්ෂයක් සීරුවෙන් සත්‍යග්‍රහයට යහපාලනයට පණ පෙවූ සියලු සමාජිකයන් එක් වෙයි. සුරංගනා කතාවක විලාසයගත් මැලේසියාවේ රාජකීය විවාහ මංගල්‍යය. ප්‍රථමයෙන් දේශීය පුවත්. තවත් නැවුම් දවසක ආරම්භය. අද දිනේ ප්‍රබෝධවත්ව ආරම්භ කරන්නට මේ උපදෙස් ඔබතන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතය යනු වටිනා අවස්ථාවකි. එහි නියම ප්‍රයෝජනය ලබා ගන්න සුන්දර දසුනකි. එය අගය කරන්න සිහිනයකි. එහි අසිරිය විඳ ගන්න අභියෝගයකි. එයට නොබියව මුහුණ දෙන්න වගකීමකි. එය නිවැරදිව සම්පූර්ණ කරන්න තරඟයකි. එහි හොඳින් ක්‍රීඩා කරන්න පොරොන්දුවකි. එය ඉටු කරන්න පසුතැවිල්ලකි. එයින් මිදෙන්න ගීතයකි. එය ගායනා කරන්න අරගලයකි. එය පිළිගන්න වික්‍රමයකි. එයට අභියෝග කරන්න අගනා තෑගකි. එය ආරක්ෂා කරන්න ජීවිතය යනු ජීවිතයයි. එය වෙනුවෙන් සටන් කරන්න තෙරේසා මෞතුමිය. රටේ ජනතාවගේත් හෙට දවස සුභවාදී කිරීම සඳහා යන ගමනේදී නින්දා අපහාස ගැටලුවක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඊයේ පන්ලිපිටියේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පස්වරුවේ පන්නිපිටියේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරයේට මියන්මාර් දේශයෙන් වැඩම කරන ලද කිරිගරුණ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට එක් වුණා. ඒ අනුව අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා එය මහජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කරනු ලැබුවා. පූජෝත්සවය අමතමින් ජනාධිපතිතුමන් පැවසුවේ රටේ ජනතාවගේ හෙට දවස සුභවාදී කිරීම සඳහා යන ගමනේදී නින්දා හා අපහාස තමන්ට ගැටලුවක් නොවන බවයි. අද තාක්ෂණය පාවිච්චි කරන්නේ දැනුම ලබා ගන්න නෙවෙයි, තාක්ෂණය පාවිච්චි කරන්නේ සමාජ සංවර්ධනයට නෙවෙයි. අද තාක්ෂණය විශේෂයෙන්ම අන්තර්ජාලය, Facebook, වෙබ්සයිට් පාවිච්චි කරන්නේ ජීවත් වෙන සමාජයේ සෑම කෙනෙකුටම වැඩිපුරම නින්දා අපහාස කරන්නට තමයි. ලෝකේ වැඩිපුරම නිඳ අපහාස වින්දේ අපි බෞද්ධ විදියට දන්නවා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුන් වහන්සේට එහෙමනම් අද මේ පිරිහිච්ච සමාජය තුළ පිරිහින මිනිස්සුත් එක්ක සමාජයේ ඇතිවන තත්ත්වයන් පිළිබඳව මම නම් කිසිසේත්ම පුදුමයට පත් වෙන්නේ නැහැ. ඉතින් අපි බෞද්ධ විදියට බෞද්ධ දර්ශනය තුළ ලාභෝ අලාභෝ අයසෝ අසෝච නින්දාපසන්තා සුඛංච දුක්ඛං අපි මේවා ගැන කලබල වෙන්න උවමනාවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වැරදි විදියට භුක්ති විඳින තත්ත්වයන් තුළ තමා මේ සියලු දේ සිද්ධ වෙන්නේ. අපේ රටේ පහුගිය දශක කීපයක් ගත් විට දේශපාලන සංස්කෘතියේ විශාල සෝදාපාලුවක් තිබෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක තමයි අපි අපේ රට ඉදිරියට ගෙන යන්නට තිබෙන්නේ. බෞද්ධ රටක් විදියට ඒ බෞද්ධ දර්ශනය තුළ ගොඩනැගෙන ඉතා යහපත් සමාජයක මේ රටේ අන්‍ය ජාතීන්ගේ අන්‍ය ආගමික ඒ සෑම කෙනෙකුගේම අයිතීන් සහ නිදහස් ආරක්ෂා කරගෙන ඉතාම හෙට දවස වෙනුවෙන් හොඳ රටක් හදන්නයි අපි කැපී යුත්තේ. එමෙන්ම මියන්මාරයේ යන්ගොන් නුවර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද බදන්තා සද්දම්මකිත්තිසාර නාහිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිරණයක් පිළිගැන්වීම මෙහිදී සිදු කෙරුණා. ශ්‍රියාම උපාලි මහනිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරාධිපති සාහිත්‍ය සූරේ ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේද බැහැදුරු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා. බෞද්ධ උරුමයන් ආරක්ෂා කරමින් ඒවා සංවර්ධනය කිරීමට කැපවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බෞද්ධ විහාර විහාරස්ථාන සංරක්ෂණය කිරීම හා සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට ඊයේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව බෞද්ධ වෙහෙර විහාරස්ථාන 13,000ක් සංරක්ෂණය කිරීම හා සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන මෙලෙස ආරම්භ වුණා.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ වෙහෙර විහාරස්ථාන 150ක් සංවර්ධනය කිරීමට නියමිතයි. මේ සංඝයා රැකගත්තොත් මේ රට ජාතියත් ජනතාවත් මේ රටේ වෙසෙන සිංහල දෙමළ මුස්ලිම් සෑම දෙනා අතරම එදා පැවති එකමුතුව ඇති කර ගැනීමටත් මෙය මාර්ගයක් බවට පත් වෙනවා. ලෝකයේහි අන්තවාදී අදහස් නැති අය කොහෙවත් නැහැ. සෑම රටකම ඉන්නවා. ඒ වුණාට ඒවා යථා තත්ත්වයට පත් කරගෙන බුද්ධිමත් අය ක්‍රියා කරලා ඒ රටවල් හදාගෙන තිබෙන ආකාරය අපට බොහෝම පැහැදිලිව පේන්න තිබෙනවා. අපේ රටේ උරුමය ආරක්ෂා කරනවා නම් අපේ පුරාවිද්‍යා සංස්කෘතික අංශවලට අපේ අවධානය යොමු කරන්න තිබෙනවා. අපේ රටේ බුද්ධාගම ප්‍රමුඛ ස්ථානයේ දෙන ගමන් අපි හැම ආගමක්ම ආරක්ෂා කරන්න ක්‍රියා කරනවා. ඒ නිසා අපි මේ ආණ්ඩුවක් ඇති කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ප්‍රධානත්වයෙන් මේ වැඩකට ඉදිරියට ගෙනියන්නේ. එක අතකින් ආගම් අතර සංහිඳියා ඇති කරන්න, අනික් අතෙන් අපේ මේ බෞද්ධ උරුමය තවත් ආරක්ෂා කරලා දියුණු කරන්න. ඒකට ජනාධිපතිතුමා විශාල උනන්දුවක් ගන්නවා. තේරවාද බුදුදහම ආරක්ෂා කරේ ලංකාව. ආරක්ෂා කළ අපි අග්නිගද ආසියාවට තේරවාද බුද්ධහුගම යවුවා. අපි ක්‍රමානුකූලව මේ අපේ ඉතිහාසයේ උරුමේ කොටසක් වෙන මේ විහාරස්ථාන අපි ආරක්ෂා කරන එකම ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවට රන් වියනක් ලැබලා දුන්නා. LTT බෝම්බෙන් පස්සේ ඒක අලුත් වැඩියා කරන එදා මං උදව් උපකාර කරා. යලිත් ඒක අලුත් වැඩියා කරන්නට උවමන ඒ සම්පූර්ණ මුදල රජයේ බාර අර ගන්නවා. රටේ ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් අපිට ඒ ආර්ථිකයේ පිළිබඳ යම්කිසි පාලනයක් ඇති කරලා තියෙන නිසා අපි රට සංවර්ධනය කරන ගමන් ඒ වෑංගුත් අපි කොටස මේ වැඩ කටයුතු සඳහා යොදවන්න දෙනවා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය ලැබුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ජීවත් වුණ ඒ ලුම්බිනියයි කපිලවාස්තු ඒ ප්‍රදේශවල නේපාලයේ සංරක්ෂණ වැඩ කටයුතු කරන්නට අපි ආධාර උපකාර කරනවා. ජපානයෙන් විතරයි නේපාලට උදව් කරේ. ඒ නිසා අපි තීරණය කරා ජපානයේ දෙන ආධාර වලට අමතර අපි දෙන්නම් කියලා. අපි ඩොලර් දසලක්ෂයක් ලැබලා දෙනවා මේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්නේ. අපි බුද්ධාගම ආරක්ෂා කරන්නට කැප වෙලා ඉන්නවනම් අපි මේ වැඩ කටයුතු කරන්න ඕනේ. බෙර ගහන්න ඕම නැහැ. අපේ බෞද්ධ උරුමය ගැන ශක්තිමත් කරන්න පියවර ගන්නවා කියලා මම ප්‍රකාශ කරනවා. 62 ලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය සත්‍යග්‍රහයක් සහ මහජන රැස්වීමක් ඊයේ පවත්වනු ලැබුවා. ඒ විහාර මහදේවි උද්‍යානයේ ඉදිරිපිටදී. වර්තමාන රජයට වසර දෙකක් පිරෙන මේ මොහොතේ රජයේ බලයට පත්වන අවස්ථාවේදී දුන් පොරොන්දු ඉටුකරන ලෙස බල කරමින් මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයේ සහ මහජන රැස්වීම පවත්වනු ලැබුවා. මේ සඳහා සමාජ සංවිධාන වෘත්තීය සමිති කලාකරුවන් වෘත්තිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ඇතුළු විවිධ සංවිධානවල නියෝජිතින් විශාල පිරිසක් සහභාගී වී සිටියා. අපේ සෑහෙන ඉල්ලීමක් තියෙන හැම කෙනාගේම මේ දූෂිතයන්ට දඬුවම් දිය යුතුයි. මම හිතන්නේ මේ පිළිබඳ කිසිදු සැකයක් නැහැ. ඒ වගේම දූෂිතයන්ට දඬුවම් දෙනකොට ඒක මොන පැත්තේ දූෂිතයෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම හැම පත්‍රකම දූෂිතයන්ට දඬුවම් දීම ඉතාම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම අපේ රටේ රාජ්‍ය ධනය කෙලකෝටි ගණන් නැති වුණේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළ. ඒ කාලය තුළ මේ යන විමර්ශනයන් වලට සහයෝගය දීම රජයේ මෙන්ම ජනතාවගේ මං හිතන්නේ යුතුකම වෙනවා. මේ ආණ්ඩුව ගෙනාපු ඒ වෙනස ඇති කරුවේ වෙන කවුරුවත් නෙවෙයි, මාදුරාවේ සෝවිද ස්වාමීන් වහන්සේ කියන එකත් අපි මේ අවස්ථයි මතක් කරනවා සහෝදරවරුනි. මේ ආණ්ඩුව අදනකොට මේ ආණ්ඩුව දීපු පොරොන්දු ටික ඉටු කරන්න කියන එක තමයි අද මේ සත්‍යග්‍රහ අපි කරන්නේ. අපි දන්නවා අවුරුදු 2 මාරක් තිස්සේ මේ ආණ්ඩුවට මන්ත්‍රි කෙනෙක්ව ඉරේ දාගන්න බැරි වෙච්ච ආණ්ඩුවක් කියන එකත් අපි මේ අවස්ථයි මතක් කරනවා. අනේ සහෝදර සහෝදරවරුනි, අපි මේ ආණ්ඩුවට කියන්නේ මේ හොරකම් කරපු උන් ටික, මේ ටීවී විශේෂෙන් ගිනි තිබ්බ උන් ටික, ටීවී විශේෂෙන් වලට ගල් ගහපු උන් ටික, සුදු වෑන් සංස්කෘතිය ඇති කරපු උන් ටික අල්ලලා වහම ඉරේ දාපන් කියලා තමයි අපි මේ ආණ්ඩුවට ආයාචනා කරන්නේ සහෝදරවරුනි. මේ ජනමත විචාරණයට අපිට පුළුවන් නම් මේ විවස්ත සම්බන්ධ කරන්න පුළුවන් නම් එතකොට තමයි මයින්ද නඩය කොන්වෙන්නේ, තල්ලු වෙන්නේ, ඉර කරන්න පුළුවන්, තනි වෙනවා. ඒකයි කරන්න පුළුවන් දේ. ජනමත චාරණයෙන් දිනන්න පුළුවන් 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 අපිට. එම කරා නම් අනිවාර්යෙන් එතනම මයින්ද නඩය අවසන් කරන්න පුළුවන් අපිට.
මේ තියෙන නීතිය ඇති මේ තියෙන නීතිය ප්‍රමාණවත් එනිසා කැලේ නීතිය ඕනේ නැහැ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්න ඕනේ නැහැ විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන්න අවශ්‍ය නැහැ ස්වාධීන අධිකරණයක් තුල ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවක් තුල මේ හොරු ටික තක්කඩි ටික නීතියේ ක්‍රියාපටිපාටි අනුව වරදකරු කරලා ඔවුන්ට નિયમિત දඬුවම දීලා මෙරටේ පුරවැසියන්ගේ අපේක්ෂාවන් නිෂ්ඨ කරන්න ශක්තිමත් නීතියක් මේ රටේ තියෙනවා 62 ආපස්සට කන පිට හරවල ලොකු අමාරු වැඩක් අපි කරලා ඒ සේරම කළාට පස්සේ දැන් බලබලා ඉන්නවා ගණන් බලබලා නැකත් බලබලා ඉන්නවා අම්මේ ඕනද එහෙම නැකත් බලන්න මේකට ඕන්නේ නැහැ අර අම්මා කියන්නේ ඕන්නේ නැහැ නැකත් බලන්න ඕන්නේ දැන් ඇති ඒ නිසා දැඩි ක්‍රියාමාර්ග වලට යමින් වහාම මේ හොරු සහ බාධාකාරීන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගන්න කැබිනට් එකේ එක්තරා ඇමතිවරයෙක් කියනවා මේකේ තියෙන ව්‍යස්ථා කරුණු ව්‍යස්ථාවේ වගන්දි මං කිව්වා ඒක කේම්මල් ව්‍යස්ථාවක්වත් වැඩක් නැහැ මේකේ නඩු අහන්න පුළුවන් ඒක අලුතෙන් අධිකරණ පීඨවලට අවශ්‍ය නැහැ කරන්නට තියෙන්නේ මොකද්ද හයිකෝට් දෙකක් අරගෙන ඒකට බාර දෙනවා දිනපතා හපල්ල නඩු අද දවල් අපි තීන්දුව කරා රනිල් වික්‍රමසිංහත් එක්ක අපි තීන්දුවක් ගත්තා ඒක තමයි අලුතෙන් මේ ඉහළ උසාවියේ එක අධිකරණයක් හෝ දෙකක් වෙනමම රාජපක්ෂලගේ නඩු අහන්න රාජපක්ෂලගේ හොරකම් රාජපක්ෂ සමෘද්ධිලාභීන්ගේ සමෘද්ධි සහන ආධාරය කප්පාදු වීමක් සිදුවේ ඇත්නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ පිළිබඳව ඔවුන්ට නිල වශයෙන් දැනගත හැකි බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. සුදුසන්ට සමෘද්ධිය නැති වෙලා කියලා චෝදනාවක් තිබෙනවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කළා සමෘද්ධි සානාධාරය ලැබිය යුතු කිසිම කෙනෙකුට ඒ නොලැබියන්ට ඉඩ තියන්නේ නැහැ කියලා. ඒ අනුව ඒ සානාධාරය නොලැබ සිළු දෙනාටම අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් හැමෝම කියනවා මට සුදුසුකම තියෙනවා මට සමෘද්ධිය ලැබිලා නැහැ කියලා. කරන්න තියෙන හොඳම දේ තමයි මගේ සමෘද්ධිය කැපුණේ ඇයි කියලා නිල වශයෙන් ලිඛිතව වාර්තාවක් දැන් ඉල්ලන්න පුළුවන්. තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් පත්‍රයක් යොමු කරවන්නයි තිබෙන්නේ. එතකොට දේශපාලන උමනාවක් නිසා කෙනෙක්ගේ මේ සමෘද්ධි කපලා තියෙනවා නම් ඒක අල්ල ගන්න පුළුවන්. පසුගිය දිනවලදී යාපනයේ ප්‍රදේශයේ සිදු වූ සිදුවීම් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹදී ආරක්ෂා සමුළුව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. ජාතික ආරක්ෂාව ගැන විශාල පරාසයක් තියෙන ලොකු වචනයක්. ඒකේ පොඩි සිද්ධියක් තමයි මේ කියන්නේ. ඔව්. අපි යුද්ධයෙන් පස්සේ 12190ක් හිටපු LTTE සංවිධානයේ සමාජිකයින් පුනරුත්ථාපනය කරා. 200කට කිට්ටු වෙන්න ගණනක් පුනරුත්ථාපනයේ නොවූ LTTE සංවිධානයේ සම්බන්ධ වෙච්ච අයවලුන් යාපනයේ හිටියා. තාමත් ඒක ඉන්නවා. එහෙම හිටියා කියන එකයි මේ ඇතිලා සිද්ධි බැලුවොත් එහෙම අපේ නඩුකාරතුමාගේ වෙච්ච සිද්ධියේදී එතන ඉන්නවා පරණ LTTE සංවිධානයේ සමාජිකයෙක්. ඊට පස්සේ කෝපාය සිද්ධිය වගේ දේවල් ගන්නකොට LTTE සංවිධාන සම්බන්ධතාවයක් ඒක කිසිසේත්ම නැහැ. ඒතර ආවා ගෲප් වගේ මොකක් හරි එකකින් සිද්ධියක් කරනවා නම් ඒගොල්ලෝ LTTE සංවිධානයේ නෙමෙයි. මම ඒක පැහැදිලිවම කියනවා මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි. මේ සාමාන්‍ය සිදුවීමක්. මම ඒක අනිත් පැත්තට ගත්තොත් පෙර දැන් දවස් තුනක් ඉස්සෙල්ලා මීගමී කටහඬ වෙඩි තිබ්බා. ස්ටිෆ් වෙඩි තියලා සිද්ධියක් ඇතුණා මංගොල්ල කාර්යභාරය. ඊට ඉස්සෙල්ලා සතියේදී අත්තිඩියේ වෙඩි තියලා මේ බැංකුවක මංගොල්ල කෑමක් සිදුවිලා සිකියුරිටි කෙනෙක් නැති වෙනවා. බැරි වෙලාවත් ඒක හේුණා නම් කොහොමද? ඔය අත්තිඩි සිදුවීම යාපනයේ වුණා නම් අද ජාතික ආරක්ෂා ලොකු ප්‍රශ්නයක් කියලා මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති කරනවානේ. මුළු රටේම. නමුත් අත්තිඩිය වෙච්ච නිසා ප්‍රශ්නයක් නෑ. දෙන්නෙක් දෙමරන ඉච්චරයි කිවරයි. මාරේ වාහන ටික අයින් කර කට්ටිය ගියා. ඒක තමයි රටේ තත්ත්වය. සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් සතියේ දින හතම දිනුම් අදින නව ලොතරැයියක් කෝටිපති නමින් වෙළඳපළට නිකුත් කිරීම ඊයේ පෙරවරුවේ සිදු කෙරුණා. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී මෙම ලොතරැයි පතේ ප්‍රථම දිනුම් වැදීම අගෝස්තු මාස 31 වන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිත අතර වෙළඳපළට නිකුත් කිරීම සිදු කෙරුණා. මෙහි ත්‍යාග රටාවට අනුව ප්‍රථම ත්‍යාගයේ ලෙස කෝටි 5ක විශාල ආරම්භක ජයමාලක් සමග රුපියල් දසලක්ෂය ලක්ෂය ආදී මුදල් තෑගි රැසක් දිනා ගැනීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. අද කෝටිපති ලොතරැයිය ලොතරැයි වෙළඳපළේ ප්‍රමුඛතම ලොතරැයියක් ලෙස වෙළඳපළට ඉදිරිපත් කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අරමුණයි. මෙහිදී අද කෝටිපති ලොතරැයි පත් නිල වශයෙන් අලෙවි මෙම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා, සාමාන්‍ය අධිකාරී ජේ.එම්. සමන් ජයසිංහ මහතා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලවි අනුර ජයරත්න මහතා ඇතුළු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කාර්ය මණ්ඩල නිලධාරීන් එක්ව සිටියා.
අපේ අලෙවි නියෝජිත ජාලය අලෙවි නියෝජිත මහත් මහත්මීන් බෙදහැරීමේ නියෝජිත මහත් මහත්මීන් කීපලක් මේ අවස්ථාවට සහභාගී වෙනවා. අපේ ප්‍රධාන පුරුක මේ කාර්යයට අපිට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රචාරක නියෝජිත ආයතනවල කීප කණ්ඩායමක් අපි එක්ක සම්බන්ධ වෙනවා. අපේ කාර්යය ඉදිරියේදී තවත් සාර්ථක කරගන්න ඔබ හැමගීම සහයෝගය අපේක්ෂා කරමි. මැලේසියාවේ ජොහොර් සුල්තාන්වරයාගේ දියණිය විවාහ දිවයට එළඹුණා. සුරංගනා කතාවක් ලෙස දිස් වූ ඇගේ විවාහය මෙවන විට ලෝකෙම අවධානයට ලක්ව තිබෙනවා. මැලේසියාවේ රාජකීයන්ගේ විවාහ මංගල්‍යයන් පිළිබඳව මුළු ලෝකෙම අවධානයට ලක්ව තිබෙනවා. ජොහොල් සුල්තාන්වරයාගේ දියණිය වන 28වරුදී ටුන්කු ටුන් අමීනා කුමරිය පෙරේදා අතිනතගත්තේ 31වරුදී පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කර ඇති මෙවන විට සිංගප්පූරු පාපන්දු කණ්ඩායමේ අලවි කළමනාකරු ලෙස කටයුතු කරන ඩෙනිස් මුහම්මද් අබ්දුල්ලා සමගයි. අවන් හලකදී කුමරිය දුටු ඩෙනිස්ට ඇය කෙරෙහි ආදරයක් ඇතිව තිබෙනවා. ඇය රජකුමරියක් බව ඔහු දැනගෙන ඇත්තේ පසුවයි. නෙදලන්ත ජාතිකයෙකු වන ඩෙනිස් ක්‍රිස්තියානි භක්තිකයෙක්. එවන විට ඔහුගේ නම ඩෙනිස් වබාස්. ආදරය වෙනුවෙන් පසුව ඔහු ස්ලාම් දහම වැළඳ ගනිමින් සිය නමද වෙනස් කරගෙන තිබෙනවා. වසර තුනක ආදර අන්දරය සුරංගනා කතාවක් ලෙස යථාර්ථයක් බවට පත් කර ගනිමින් ඔවුන් දෙදෙනා විවාහ දිවියට පත්වැත්තේ සැමගේ ආශිර්වාදය මතේ. ඒත් සමගින් සියති ටීවී උදෑසන පුවත් විකාශය මිනිමාවට පත්වෙනවා. යළිත් හමුවෙමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.